ආයුබෝවන් කියලා පිළිගන්නවා ටීම් හෙමන් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට අපි දවස් කිහිපයකට පස්සේ අද අලුත් වීඩියෝ එකක් අරගෙන අවිලා තියෙනවා විශේෂයෙන්ම ඉදිරියට ඔබ බලියම කියලා සිහින නිවාසයක් නැත්නම් ඔබේම කියලා බිල්ඩින් එකක් හදන්න ඉන්නවා නම් එහෙම වැදගත් වෙන දේ ගැන තමයි අපි අද කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි සුපර් මාකට් එකකට ගිහිල්ලා මොකක් හරි භාණ්ඩයක් කරන හැදේ ගැනදී අපිට ඒක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් ඊට පස්සේ තමයි අපි ඒකට සල්ලි ගෙවලා ගන්න හැකියාව තියෙන්නේ හැබැයි නිවාසයකට නැත්තම් බිල්ඩින් එකකට අපි මිලියන ගණක් වියදම් කරනවා. ඉතින් මේක සමහර විට අපතේ යන්න පුළුවන් අපි හරියාකාරව එකට ඉන්වෙස්ට්මන්ට් එක කරේ නැත්නම් එහෙම. ඉතින් මේකෙදි අපි හිතමු ෆර්නිචර් එක ඔගොල්ලෝ ගෙදරට ගෙනාවට පස්සේ ඒක ප්ලේස් කරාට පස්සේ හිතන්න පුළුවන් මේක මෙතනට හරියන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි වෝල් කලර් එකක් ඔගොල්ලෝ මේ වෝල් කලර් ගෑවට පස්සේ හිතන්න පුළුවන් මේක මෙතනට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ කාරණා අපිට කන්ස්ට්‍රක්ට් කරන්න කලින් බලන්න පුළුවන් විදිහක් ගැන තමයි අපි අද කතා කරන්නේ. අදවලුන්ට ලෝකයේ ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ භාවිතා වෙන ආකෘති 3D විෂුවලයිසේෂන් පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. විශේෂයෙන්ම බිල්ඩින් ආකෘතිචෝ වලට අදමණයට බහුලව භාවිතා වෙනවා. අපි අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 3D visualization. අපි ත්‍රිමාණ තාක්ෂණය යොදාගෙන උගල හදන්න ඉන්න ගෙදර ඒ වගේම කොහොමද visualize කරලා බලන්නේ හදන්න කලින්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි කොච්චර investment එකක් කරන්න යනවාද? ඒ investment එක අනුව අපිට ලැබෙන්නේ මොන වගේ output එකක්ද කියන එක මේ ත්‍රිමාණ තාක්ෂණයෙන් අපිට හොඳට බලාගන්න හැකියාව තියෙනවා. इंटरनेट विशेषम फेसबुक यूट्यूब वगैरह सोशल मीडिया वाले तो दी मे वे रेडेड इमेजेस इतने हाट गिडल रेडेड वीडियो पावा तीम बिल्डिंग निक आर्किटेक्चर को पिन्ना इसरना गुड़कलावट पावचुक 2D प्लान मे 2D प्लान की 2D प्लान बलन की ना विशेष क्लाइंट और ऐडिया गण बेह मे समान अदरने मुनवागे विशेष मे पी पद धन मग्न इतनी 3D पावचुक 3D ताक्षण पावचुक अभी हेकि क्लाइंट इकमेंट मे दे कम्यूनिकेट कर 3D विजुअलाइजेशन कुट हतर कि अभी कथाकर हेकिना पलवनी कतम 3D स्टिल इमेजेस मे वगे इमेजेस कलर्स रिफ्लेक्शन वगे देवल मनाव पेन्वन हेकिवती मतम साफ्टवेर का आधार मे विधि इमेजेस क्रियेट करानी ये हाट गेह 3D पेनरोमा इमेजेस अभी पावचकर पुलवा मे 3D पेनरोमा वल अंशुक इकसियासु अंशुक तुंसी हेट वगे विविध कोणे तमेंगे बिल्डिंग अतुले निरीक्षण हेकिवती इलाट अभी कथाकर वर्क थ्रू वीडियो क्या 3D पेनरोम इमेज का स्टिल इमेज का स्थानीय कैमरा फोटो सामान है भाई वॉक थ्रू वीडियो वीडियो क्रिएट करें मुझे बिल्डिंग का पूरा आवटमे अभी दिखना दिन मेके दी साउंड्स वगे दीवाल पापा एम्बेड कर ला यूज हम एक्सपीरियंस मुझे बिल्डिंग दिखाई है भाई मेके दिन आवासीय අපිට මේ කැමරා එක කලින් අපි අරගෙන යන මේ කයි වීඩියෝ එක ක්‍රියේට් කරද්දී අරගෙන යන සීමාව පමණයි අපිට දැක ගන්න හැකියාව ලැබෙන්නේ. සියලු කාරණා මගහරවා ගනිමින් අදවන විට VR ටෙක්නොලොජි එක නැත්නම් virtual reality පාවිච්චි කරන මේ බිල්ඩින් ආකෘතිය සඳහා ලංකාවෙත් VR පිළිබඳව පහුගිය දවස්වල කතා බහට ලක් වුණා. ඉතින් ලංකාවෙත් මේ ටෙක්නොලොජි එක අලුතින් ඇවිල්ලා තිනවා. බිල්ඩින් ආකෘතිය සඳහාත් මේ ඉක්මනින්ම යොදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා සේවාව සපයන ආයතනත් ශ්‍රී ලංකාවේ දැනට තියෙනවා. මේ VR කියන තාක්ෂණයේ තියෙන වැදගත්කම තමයි user
මේ ස්පේස් එක පිළිබඳව හොඳ අයිඩියා එකක් ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට 3D still image එකකින්වත් නැත්නම් walk through video එකකින්වත් අපිට බිල්ඩින් එක ඇතුළ ඇවිදගෙන යද්දි මේ ස්පේස් අතර ස්පේස් මොන වගේද තියෙන්නේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි පුටු දෙකක් අතර පරතරය නැත්නම් ඩෝ එකක size එක අපිට ඒක ඇත්තම ඩෝ එකේ size එක ඇතිද කියන එක ගැන දැනගන්න නම් අපි ඒ බිල්ඩින් එක ඇතුළටම යන්න ඕනේ. ඉතින් මේ VR ටෙක්නොලොජි එක පාවිච්චි කළාද කරන්නේ ඒ වගේ දෙයක්. VR gear එකක් ඒ වගේ තමයි මේ සඳහා විශේෂම softwares තියෙනවා. ඉතින් මේ සියලු දේ පාවිච්චි කළා අපිට මේ බිල්ඩින් එක ඇතුළ ඉන්නවා වගේ මේ බිල්ඩින් එක වටේම බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට තනින් තනට බිල්ඩින් එකේ යන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් ටෙක්නොලොජි එකක්. බිල්ඩින් එකක මේ ක්ලයන්ට් සහ ඩිසයිනර් අතර හොඳ සම්බන්ධතාවයක් හොඳ කමියුනිකේෂන් එකක් ගොඩනගා ගන්න. ආකෘතික 3D විෂුවලයිසේෂන් වල වාසි කතා කරොත් එහෙම පළවෙනිින්ම ඩිසයිනක පැත්තෙන් ඩිසයිනගේ හිතේම ඇවෙන සංකල්පය નિවරදිව මේ සැබෑ ලෝකෙට ගැලපෙනවද නැද්ද කියන එක විෂුවලයිස් කරලා බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි එන එරර්ස් ගොඩක් අඩු වෙන්න පුළුවන් ඩිසයින් එකක් ඉම්ප්ලිමන්ට් කරන්නේ නැත්නම් ඒක ඇත්තටම කන්ස්ට්‍රක්ට් කරන්න යද්දි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඩිසයින තමන්ගේ ඒ ඩ්‍රෝවින්ස් කන්ට්‍රැක්ටර් දුන්නට පස්සේ මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් එහෙම නැවත නැවත ඩිසයිනර්ව කන්ටැක්ට් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි VR තාක්ෂණය වගේම තමයි 3D තාක්ෂණ අපි කතා කරපු තාක්ෂණයන් භාවිත කරොත් එහෙම මේ කමියුනිකේෂන් එක අඩු කරන්න හැකියාව දෙනවා. මොකද එතකොට කන්ට්‍රැක්ටරට හොඳ අයිඩියා එකක් හම්බ වෙනවා ස්පේස් එක පිළිබඳව. ඉතින් නිතර නිතර ඩිසයිනර්ව කන්ටැක්ට් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහලා ක්ලයන්ට්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම මම කලින් කතා කරපු දේවල් ක්ලයන්ට් හොඳ අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්. තමන් ඉන්වෙස්ට් කරන්න යන්නේ මොන වගේ දේකටද කියන එක ගැන. ඒකෙම තමයි මේ රූපේ පේනවා වගේ ඩිසයින් ස්ටේජ් එකේදී මේ 3D විෂුවලයිස් කරාට පස්සේ තියෙන බිල්ඩින් එකත් ඒකෙම තමයි ඇත්තටම කන්ස්ට්‍රක්ට් කරාට පස්සේ තියෙන විදිහත් අපිට හොඳට ගලප ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේක කොස්ට් ඉෆෙක්ටිව්, ඒ කියන්නේ අපි කලින් හිතලා කරන ආයෝජනයක් වෙනවා. ප්‍රොපර්ටි ඩිවලපර්ස්ලාටත් VR වගේ ටෙක්නොලොජි එකක් භාවිත කරොත් එහෙම ලොකු වාසියක් හම්බ වෙනවා. අද වෙන විට බොහොමයක් ඉදිරිපෙන අපාර්ට්මන්ට්ස් වල මොඩල් අපාර්ට්මන්ට් එකක් ඒගොල්ලෝ කන්ස්ට්‍රක්ට් කරනවා. මොකද එන කස්ටමර්ස්ලාට තමන් හදන්න යන මොන වගේ අපාර්ට්මන්ට් එකක්ද කියන එක පෙන්වන්නේ. මේ මොඩල් අපාර්ට්මන්ට් එකත් ඇතුළේ ඉන්ටීරියර් එක ෆිනිෂ් කරලා ෆර්නිචර් වගේ දේවල් දැම්මට පස්සේ ලොකු වියදමක් යනවා. හැබැයි VR තාක්ෂණයෙන් අපිට සොෆ්ට්වෙයාර් එකක් ඇතුළේදීම මේ කස්ටමර්ට අපිට පෙන්වන්න හැකියාව තියෙනවා මොන වගේ අපාර්ට්මන්ට් එකක්ද ඇත්තටම දකින්නට ලැබෙන්නේ කියලා. ඉතින් මේක ලොකු වාසියක්. මොකද කොස්ට් ඉෆෙක්ටිව් මෙතඩ් එකක් අපි ඇත්තටම ෆිසිකල් මොඩල් එකක් හදන්න ඕන වෙන්නේ. වර්චුවලි අපිට පෙන්වන්න හැකියාව තියෙනවා. අපි මේ වීඩියෝ එකේ පාවිච්චි කරපු ස්ටිල් ඉමේජස් ඒ වගේම තමයි වීඩියෝස් අපි ලබා ගත්තේ TDK illusions කියන ආයතනයෙන්. ඉතින් මේ ආයතනය වල සම්බන්ධ කරගත්තොත් එහෙම ඔයගලට විශේෂයෙන්ම VR කියන ටෙක්නොලොජි එකත් මේ ආකෘතිය සඳහා ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම equipments වලින් සමන්විත වෙනවා. ඉතින් ඒක නිසා ඔයගලට පුළුවන් මේ VR ටෙක්නොලොජි එක ඔයගලන්ගේ බිල්ඩින් එකට අවශ්‍ය නම් මේ ආයතනය කන්ටැක්ට් කරගන්න. ඒ වගේම තමයි 3D still images ඒ වගේ walk through videos පවා realistic විදිහට හදා ගන්න ඔයගලට හැකියාව තියෙනවා. ඉතින් අපි comment section එකේ දාලා තියෙනවා ඒ ආයතනය සම්බන්ධ කරගන්න අවශ්‍ය details. heavens.lk blog site එකට පිවිසුනොත් එහෙම මේ 3D visualization සම්බන්ධව වැටිදුර විස්තර ඔයාලට කියවන්න පුළුවන්. ඒ වගේම තමයි අපි නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි ලොකු මුදලක් වියදම් කරලා තමයි තමන්ගේ සිහින නිවාසය නැත්නම් බිල්ඩින් එක ඕගොල්ලෝ construct කරන්න යන්නේ. ඉතින් ඒක optimum විදිහට කරන්න හොඳ method එකක් තමයි මේ architecture 3D visualization කියන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්න දේවල් පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.